ආයිබෝන් කාලීන පුවත් වාර්තා කරන අංක 1 සියතු උදැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බුවා වූ නව වසරේ බදු ඉතිරේවා වැට් ඉතිරේවා බදු පැණි කිරි පැණි ඉතිරේවා මහ හොරුන් බංග වේවා කියලා අද ටෙලිවැකියෙන් අලුත් අවුරුද්දේ ජනතාව විනාශ කරන තෑගි ගැන කියන සජිත් ප්‍රථමයෙන් දේශයේ පුවත් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 433 වැනි ටෙලිවැකිය නේද ලැබුවා වූ 2024 අවුරුද්ද වැට් ඉතිරේවා බදු ඉතිරේවා බදු පැණියෙන් වැට් කිරියෙන් ඉතිරේවා කියලා ප්‍රාර්ථනා කරන්ටම වෙනවා නේද අවුරුදු 18ට වැඩි කොල්ල කෙල්ලන්ටත් ඉතින් වැට් ගෙවන බදු ගෙවන ආඩම්බරකාර අපොච්චලගේ දූල පුතාලා වගේ නේද ලුවි විටෝන් සපත්තු හැම දාගෙන ජැන්ඩියට ඇඳලා කරලා ස්ථාවලින්ම උදේ හවස කන්ට බොන්ට ලැබේවා කියලා නේද පතන ගමන්ම තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ ඔබට මතක ඇති මීට පෙර ටෙලිවැකියකින් පෙන්වා දුන්නා අපේ රටේ ආදායම් බෙදියාමේ විෂමතාවය ගැන රටේ මුළු ආදායමෙන් 52%ක්ම භුක්ති විඳින්නේ ඉහළම ආදායම් ලබන 20%ක් පමණ වන සුළු පිරිසක් කියලා රටේ ජනගහනයෙන් 80%ක් වන පිරිස අතර බෙදිලා ගිහිල්ලා තියෙන්නේ රටේ ආදායමෙන් 48%ක් කියලා අපි පෙන්වලා ඔබට මතක ඇති. දැන් ඇත්තටම මේ අද සිට ක්‍රියාත්මක නව වැඩ් බද්දත් එක්ක මේ විෂමතාව තව තවත් වැඩි වෙනවා කියලා පරණ අවුරුද්දේ අපේ ටෙලිවැකි වලින් පෙන්වලා දුන්නා. දැන් අද ටෙලිවැකියෙන් ඔබට පෙන්වන්න හදන්නේ ඇත්තටම අපි මොනතරම් බදු ගෙව්වත් ඒ බදුවල ප්‍රතිඵල පෙරලා අපට ලැබෙන්නේ නැති බව පෙන්වන්ටයි. ඔව් අපි ගෙවන බදු වලින් සුරසැප විඳින්නේ අතලොස්සක පිරිසක් කියලා පෙන්වන්ටයි මේ සූදානම. දැන් අපි අරන් බලමු මැලේසියාවයි ශ්‍රී ලංකාවයි. හරිය මැලේසියානු ජනතාවත් භාණ්ඩ හා සේවා බදු ගෙවනවා. ඒ ප්‍රමාණය ආදායමින් 26%. ආදායමෙන් 26%. මැලේසියානු ජාතිකයෙකු තම ආදායමෙන් 26%ක් භාණ්ඩ හා සේවා බදු ලෙස ගෙවනවා. දැන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු, ඒ කියන්නේ අපි හොඳේ භාණ්ඩ හා සේවා බද්ද ලෙස අපේ ආදායමෙන් 67%ක්ම ගෙවනවා. හරිය අපේ ආදායමෙන් 67%ක්ම ගෙවනවා. කොහොමද ගාන? මැලේසියානු පුරවැසියෙකු තම ආදායමෙන් 26%ක් ගෙවනකොට ලංකාවේ අපි අපේ ආදායමෙන් 67%ක්ම ගෙවනවා. හරිය දැන් බලමු ওই 26%ක් ගෙවන මැලේසියාවේ මගී ප්‍රවාහනය. ඒ කියන්නේ මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. හරි මොනෝරේල් විදුලි දුම්රිය සුපිරි පහසුකම් සහිත බස් රථ වායු සමීකරණය කළ සුපිරි මගී බස් රථ හරිද දැන් බලමු ආදායමින් 67%ක්ම බදු ගෙවන අපේ මගී ප්‍රවාහනේ ඈ සිල්බර කොටන් උඩ දුවනවට වඩා පීලි පනින අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩයක්කුම තමයි අදත් අපිට ඉන්නේ නේද ලංගමයයි ප්‍රයිවට් බස් ගත්තහමයි දෙකම එකයි එකා පිට එකා නැගලා ඉහිං කනින් දාඩිය පෙරාගෙන පෙරේතය වගේ තමයි උදේ වැඩට එන්ට වෙලා තියෙන්නේ. හවස ගෙදර යන්ට වෙලා තියෙන්නේත් ඒ විදිහටමයි. අවුරුදු 75ක් පුරා අදත් අපේ මගී ප්‍රවාහනය ලෝකේ දුර්වලම ප්‍රවාහනය ඇති රටක්. හොඳේ ඊළඟට සසඳමු සිංගප්පූරුවත් එක්ක. අර ලීක්වාන් යූ කියන යුග පුරුෂයා නිර්මාණය කරපු අපූරු රට නේද? අපේ යුග පුරුෂයෝ රොත්තයිනේ සිංගප්පූරුවේ භාණ්ඩ හා සේවා බද්ද. ආදායමෙන් 28%. අපේ ගාන දන්නවනේ නේද? අපේ 67%. ඒ කියන්නේ සිංගප්පූරුවේ පොදු මගී ප්‍රවාහනය කොහොමද? ඈ කොහොමද දුම්රිය? කොහොමද මේ සැප බස් රථ? ඒකට අපේ නේද? ආ කොහොමද අපේ කෝච්චිවලයි බස්වලයි වායු සමීකරණ සැප නේද? ඈ දැන් මේ විදිහටම අපි මැලේසියාවේ ලංකාවේ ආදායම් බදු සසඳමු. මැලේසියාවේ ආදායමෙන් 65%ක්ම ආදායම් බදු. අපේ නම් තාම 26%යි. හොඳේ මැලේසියානු ජාතිකෙක් 65%ක් ආදායම් බදු ගෙවනවා. හරිද? මොකද ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. ඒ තරමටම ලස්සන රටක් පුරවැසියන්ට උරුම කරලා දීලා තියෙනවා නේද?
හැබැයි එකට අපි අපේ පහසුකම් අයිති කීයෙන් කී දෙනාටද නේද අපේ සුපිරි පහසුකම් අයිති කීයෙන් කී දෙනාටද සිංගප්පූරුවෙත් එහෙම තමයි හොඳේ ආදායම් බදු 72% විතර ගෙවනවා සාමාන්‍ය පුරවැසියෙක් 72% විතර 100% වුණත් පවු නෑ කියලා හිතනවා ඒ රට මොනතරම් පහසුකම් රටවැසියන්ට දීලා තියෙනවද මොනතරම් පිරිසිදු රටක්ද නේද ඒකට අපේ නේද ලෙඩාට ඔක්සිජන් වෙනුවට කාබන් ඩයොක්සයිඩ් දෙනවා ඈ ආණ්ඩුවේ ඉස්පිරිතාලට ගියහම තුන්ඩු 10ක් විතර ලියනවා වටේ පිටේ ප්‍රයිවට් තැන් වලින් අරන් එන්න කියලා හොඳේ දරුවා පාසලට දාගන්න හදන තැන ඉඳලා දහදුක් විඳින්න ඕනේ ළමයෙකුට හොඳ පාසලක් හොයාගන්න දරුවන් දෙදෙනෙකු පාසල යන අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පොත් ලිස්ට් එක දැක්කහම බඩපපුව හෝස් ගාලා දාලා ගිහිලා සිහිමුර්ජා වෙනවා අපි තව තවත් බදු ගෙවමු. ඔවුනේ මේ අවුරුද්දේ වැට් ඉතිරිලා බදු ඉතිරිලා නේද මහවුන්දලට සැප වැඩි වෙන්න කියලා. අපි ප්‍රාර්ථනා කරමු නේද? ඔව් අපි තව තවත් මහවුන්දලට සැප දෙන්න පුළුවන් තරම් බදුම ගෙවමු. හොඳේ. දැන් ඇත්තටම අපි බදුත් ගෙවනවා. තව තවත් බදු ගෙවමු. අපි ණයට තෙල් ගැහුවද? නැහැ. අපි කවදාවත් ණයට තෙල් ගහලා නැහැ. අපි ණයට විදුලිය පාවිච්චි කරලා තියනවද? නැහැ. අපි විදුලි බිල් ගෙවනවා නැත්තම් කපලා යනවනේ අපි ගෑස් ගන්නකොට ගෑස් වලට පොලු තියලා තියනවද අපි ගෑස් ණයට අරන් තියනවද නෑ අපි වතුර ටිකටත් වතුර බින්දුවටත් සල්ලි ගෙවනවා බිල ගෙවනවා නේද නමුත් මොකද වෙලා තියෙන්නේ මුළු රටම ණයයි ලෝකයටම ණයයි නේද අපේ රට ලෝකයට ණය කරේ අපි නෙමෙයි කියන එක තේරුම් ගමු මේ අලුත් අවුරුද්දේ නිවැරදි සිතුවිල්ලක් හදාගමු අපේ රට ලෝකයට ණයයි නමුත් අපි ණයට කාලත් නෑ ණයට තෙල් ගහලත් නෑ ණයට ගෑස් අරගෙනත් නෑ වතුර අරගෙනත් නෑ එහෙනම් රට ණය වුණේ කොහොමද ඔව් රට ණය වුණේ මේ දූෂිත දේශපාලුවන් හොරා කාලා කියන එක අලුත් අවුරුද්ද දේ නැවුම් සිතුවිල්ලක් ලෙසවත් අපි අද තේරුම් ගමු කියලා ටෙලිවැකිය මේ අලුත් අවුරුද්දේ ඔබට ආරාධනා කරනවා. නිවැරදි තීන්දුව తీරන සමග 2024 වසරේදී ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරාගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනතාවට කඩිනම් සහන ලබා දීම රජයේ අරමුණ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ නව ගුවන් හමුදා මූලස්ථානයේ විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනුයි. බත්තරමුල්ල අකුරේකුඩ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විශ්ව 23 ආර්ථික වර්ධන වේගයේ ඍණ 3යි. මම බලන්නේ ධන 2%ක් අරගන්න. සමහරට 3%ක් කරන්න පුළුවන්. අපි වැඩ කටයුතු කරමු. එතෙන්ට යන්නේ ඉන්නේ. එහෙම ගියොත් 2026 27 වෙනකොට ධන 5%කට එන්නේ. රටේ ණය ගෙවන්න පුළුවන්ද? අන්න ඒකයි තියෙන ප්‍රධානම ප්‍රශ්නේ අපිට තියෙන්නේ. ගිය අවුරුද්දේ 23 රුපියල් ට්‍රිලියන 3.1ක ආදායම ගත්තා. වැඩිම ආදායම. මේ අවුරුද්දේ 2024 අපිට තියෙනවා ට්‍රිලියන 4.2ක්. රුපියල් එකතු කරන්න. ඒ සම්මාද නිසා තමයි අපිට වැට් බදු ආපහු ප්‍රතිසංවිධානය කරන්න සිදු වුණේ. බදු වැඩි කරාම හැම එක්කෙනාටම වැටෙන එක. කවුරුවත් කැමති නැහැ ඒක කරන්න. මේක නැකර වෙන නම් අපි ආපහු 2022 යනවා. මේක කෙරුවත් අපිට ඉදිරියට යන්න පුළුවන්. මම මේ වගකීම බාරගත්තේ ජනප්‍රිය වෙන්න නෙමෙයි. රට හදලා ඔබටත් ඔබේ දරුවන්ටත් අනාගතයක් බාර දෙන්න. ඒ වගේම තව එක බද්දක් දාන්න එන අවුරුද්ද. ඒ තමයි ධන බද්ද නැත්තම් මරාල බද්ද. ඒවා රටේ බහුතරයකට බලපාන්නේ නැහැ. දේශපාලන නායකින්ට කියනවා ඔයගොල්ලෙත් උතුකමක් තියනවා ලංකාව සුරකින්න. අලුත් අවුරුද්දේ ආණ්ඩුව ජනතාව විනාශ කරන තෑගි ලබා දෙමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළොන්නාව පැවති ජන හමුවකට එක් වෙමිනුයි. මම හිතන්නේ රජයෙන් එක තෑග්ගක් නෙවෙයි ජනවාරි පළවෙනිදාට පෙරක් වැට් එක ඇත්තටම වැඩි වෙන්නට සිදෙන්නේ පළවෙනිදා සිට. ඊට පෙර ඉඳලම එක දිගටම පෝලිමටම රජයෙන් රටේ ජනතාවට ජනතාවගේ ජන ජීවිත විනාශ කරන තෑගි කරනවක් ලැබුණා. විශේෂයෙන්ම අපි මේ මොහොතේ මනුෂ්‍යත්වය ගැන හිතන්නට මානුෂීය ප්‍රශ්න ගැටලු මේ රටේ කුඩා දරුවගේ ඉඳලා ගර්භණී මවගේ ඉඳලා තාරුණ්‍ය පුරවැසි පරපුර අද අගහිංගතාවයන් රසකට පීඩන තර්ජන ගර්ජන අභියෝග රසකට මුහුණ දෙමින් සිටින. ඉතින් මෙවන් තත්ත්වයක් තුළ
මම කියන්නේ මේක ආණ්ඩුවලට ලීසි පහසු දෙයක් කියලා. නමුත් මේ අමාරු තත්ත්වය තුළ මේට වැඩිය ජනතාවගේ පැත්තෙන් මේට වැඩිය මේ රටේ නිහඬ බහුතරයේ පැත්තෙන් අපි වැඩ කටයුතු කල්පනාකරණය කරගෙන මිනිස්සුන්ගේ පැත්තෙන් හිතලා තීරණ తీරන ගන්න. දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේරාල්ද සිල්වා සමග ජන බලවේගය සමග එක්ව තිබෙනවා. එමෙන්ම ඔහුව අම්බලංගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද පත් කළ බවයි සමග ජන බලවේගය නිවේදනය කර ඇත්තේ. මම අද මේ පියවර ගත්තේ නායකත්වයෙන් කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණ නිසා නෙවෙයි. අපේ ඒකායන අරමුණ මේ රටේ පොදු ජනතාවට අද මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට වඩා වෙනස් වුණු වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරන්න ඕන. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ තුල ඒ වැඩපිළිවෙලට එකට එකතු වීම ජාතියේ කාර්යභාරයක් හැටියට අපි දකිමු. දැන් ඔබතුමා කියන වැරදි කල්පනාකාරීත්වයක් කලින් තිබුණා කියලා. ඒ කල්පනාකාරීත්වය තුල ඔබතුමාත් ඉඳලා තියෙනවනේ. සමහර යුග තිබුණා පක්ෂ තුල සහ පාලන තත්ත්ව තුල ප්‍රජාතන්ත්‍රවාදී චර ක්‍රියාත්මකුනේ නැහැ. අර සිද්ධාන්තයක් කියනවා කියාපියව ජය වේවා ගහපියව අප්පුඩි කියලා. නිපාලෙත් ඒ වගේ කියාපියව ජය වේවා කියලා කිව්වත් එහෙම. ඉතිහාසයේ හැමදාම වුණු වැරදි අද දවසෙත් හෙට දවසෙත් වෙයි කියලා අපි උපකල්පනය කළ යුතු නැහැ. එම පුවත සමගින් සියත උදෑසන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.